අස්ලංකා ටීවී ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නේ දැන් මිස්ටර් ඉස්සර මොනවද ඕන අයිටම්ස් ටික chicken salt kangaroo jerky crocodile jerky Now with Transco's latest product Lion Air Couriers you can fly urgent items to Sri Lanka within 7 days ආයුබෝවන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා ටීවී සතියන්ත ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චමිල ලකුණාරංගොඩ ඔස්ලංකා ටීවී ප්‍රවෘත්ති මෙල්බර්න් හි වසන ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් නිර්තමන රැකියා ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාවක් වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය වෙබ්පඩවිය විසින් පළ කර තිබෙනවා. ඒ අනුව මෙල්බර්න් හි වසන ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි දෙනෙක් සෞඛ්‍ය සේවාංශයේ නිර්තමන බවයි වාර්තාවන්නේ. මෙල්බර්න් හි වසන ශ්‍රී ලාංකිකයන්ගෙන් 15%ක් පමණ එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන බව සඳහන්. තවත් 14.3%ක් විද්‍යාත්මක තාක්ෂණික සහ පරිපාලන යන වෘත්තීන් නිරතවන බවයි වාර්තාවන්නේ. නිෂ්පාදන අංශයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් 14%ක් මෙල්බර්න් හි ජීවත් වන බව සඳහන්. 12.1%ක් තොග සහ සිල්වර් වෙළඳාම් හි නියුතු අතර තවත් 6.5%ක් නවාතැන් සහ ආහාර සේවා ස්ථානයන් හි රැකියාවේ නියුතු බව එම වාර්තා දක්වා තිබෙනවා. චෙක්පත් බාධිතේ ඉවත් කිරීමේ සලස්ම ක්‍රමානුකූලව ක්‍රියාවට නංවන අතරම 2026 වසරේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ව්‍යාපාර විසින් මුදල් භාරගත යුතු බවට නියම කරන බව ෆෙඩරල් රජය පවසනවා. තවදුරටත් මුදල් භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන්ට ස්වාභාවික විපතිකදී හෝ ඩිජිටල් තාක්ෂණික ගෙවීම් මැටිනිටිම්වලදී තවමත් මුදල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සිදු කළ හැකි බව සහතික කිරීම මෙමගින් යෝජනාවේ අරමුණ බවයි සඳහන් වන්නේ. මෙම්බට සටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බාණ්ඩාගාරය මෙම වසර අවසන් වීමට පෙර උපදේශනයක් ආරම්භ කිරීමට නියමිතයි. මුදල් ගෙවා මිලදී ගත හැකි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට සිල්වර් බඩු සහ ඉන්ධන ඇතුළත් විය හැකි අතර මුදල් ගෙවීම් පහසුකම් සලසන ප්‍රධාන ව්‍යාපාර අතරට සුපිරිවෙනසල් බැංකු සේවා ඉන්ධන පිරුම් මල් සහ සෞඛ්‍ය සේවා ඇතුළත් වනු ඇති. ඕස්ට්‍රේලියාව තුළ පසුගිය මූල්‍ය වසරේ බැංකු ශාඛා 200ක් පමණ වසා දෙමුණු අතර ඩිජිටල් ගෙවීම් සඳහා වන පෙළඹවීම් හේතුවෙන් පසුගිය වසර පහ තුළ ATM යන්ත්‍ර 6000කට අධික ප්‍රමාණයක් ක්‍රියාවිරහිත කර තිබෙනවා. වර්තමානයේ ව්‍යාපාරවලට මුදල් ප්‍රතික්ෂේප කිරීමට අවසර පවතින අතර ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමට අවශ්‍ය නම් ඔවුන්ට අමතර මුදලක් අය කිරීමේ හැකියාවද පවතින බව සඳහන්. රජය පවසන්නේ 2028 වසරේ ජූනි 30 වන විට චෙක්පත් නිකුත් කිරීම නැවැත්වීමටත් 2029 වසරේ සැක්තැම්බර් 30 වන විට චෙක්පත් භාර ගැනීම නතර කිරීමටත් අපේක්ෂා කරන බවයි. YouTube සමාජ මාධ්‍යයේ Diamond Play Button සහිත වැඩිම YouTube නාලිකා සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ඕස්ට්‍රේලියාවත් පත්ව තිබෙනවා. World of Statistics වෙබ් අඩවිය දක්වා ඇති පරිදි ලොව වැඩිම Diamond Play Button සංඛ්‍යාවක් සහිත YouTube නාලිකාව ඇති රටවල් අතර ඇමරිකාව අංකයකට පත්ව තිබීම විශේෂත්වය. ඒ අනුව ඇමරිකාවට Diamond Play Button හිමි YouTube නාලිකා 335ක් සහිතයි. එම ශ්‍රේණිගත කිරීමේ Diamond Play Button 247ක් හිමි කර ගනිමින් ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යයට Diamond Play Button 64ක් හිමි වන අතර බ්‍රිතාන්‍ය පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානයයි. එම ශ්‍රේණිගත කිරීමේ ඕස්ට්‍රේලියාවට හිමි වැත්තේ 5 වන ස්ථානය වන අතර ඕස්ට්‍රේලියාවේ Diamond Play Button හිමි YouTube නාලිකා 34ක් පවතින බව සඳහන්. මීට අමතරව ජර්මනියට එවැනි YouTube නාලිකා 33ක්ද බ්‍රසීලයට 28ක්ද රුසියාවට 25ක්ද Diamond Play Button හිමිව තිබීම විශේෂත්වය. ඉස්සර මොනවද ඕන අයිටම්ස් ටික? Chicken salt Kangaroo jerky, crocodile jerky. Now with Transco's latest product, Lion Air Couriers, you can fly urgent items to Sri Lanka within 7 days. Tingo Education Australia, 0430138283, 0396146615. Tingo Education Australia, your trusted education partner. Online na monaro, click and collect onaro. ලේසියෙන් පහසුවෙන් ලෝන් එකක් ගන්න මෙන්න හොඳම අවස්ථාවක්. හෝම් ලෝන්, පර්සනල් ලෝන්, කාර් ලෝන්, ඒ විතරක් නෙවෙයි
රීෆයිනන්ස් එකක් අරගන්න හොඳම තැන මෝගේජ් ප්‍රීමියස්. ඊසියට ලෝන් එකක් ගන්න කෞෂිට කතා කරන්න. 1-3050573 මේල් කරන්න. hello@mortgagepremiers.com.au ලෝන් නම් කෞෂිම තමයි. ඔස්ට්‍රේලියාවේ කුලි නිවාස පුරප්පාඩු සම්බන්ධ නවතම වාර්තාවක් අද නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ කුලි නිවාස හිමියන්ට බලාපොරොත්තු සහගත වසරක්ම වටයි නම් කර ඇත්තේ. එක් එක් ප්‍රාන්තවල හිස්වන කුලි නිවාස පිළිබඳ මෙහි සඳහන් කර ඇති අතර වැඩිම නිවාස පුරප්පාඩු සංඛ්‍යාවක් සහිත නගරය ලෙස ඩාවින් නම් කර තිබෙනවා. අද නිකුත් වූ නවතම ප්‍රොප්ටෙක් මාකට් ඉන්සයිට් වාර්තාව අනුව 2020 වසරේ සිට කුලි නිවාස මිලංගය සීග්‍රීන් ඉහළ ගියද නව වාර්තානු කුලි නිවාස වලඳ පළාගයන් යම් මන්දගාමී ස්වරූපයක් ගන්නා බව සඳහන්. සිද්ධෙහි නිවාස පුරප්පාඩු සංඛ්‍යාව 0.31ක් වන අතර මෙල්බර්න්හි කුලි නිවාස පුරප්පාඩු සංඛ්‍යාව 0.18ක් ලෙස සඳහන් වනවා. මේ අතර ඩාවින්හි නිවාස පුරප්පාඩු සංඛ්‍යාව 0.41කගයක් ගැනන අතර මාසයක් තුළ වැඩිම නිවාස පුරප්පාඩු සංඛ්‍යාවක් හිමිව ඇත්තේ ඩාවින් නගරයේ වීම විශේෂත්වයක්. තවද නිවාස පුරප්පාඩු සංඛ්‍යාව වාර්ෂිකාගයක් ලෙස බැලීමේදී ACT පරිපාලන කලාපය තුළ 0.89ක නිවාස පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර වාර්ෂිකාගය සැලකීමේදී මෙල්බර්න්හි පුරප්පාඩු සංඛ්‍යාව 0.164ක්. ලොව පුරා රටවල්වල මත්පැන් පානය කිරීම සඳහා වූ නීත්‍යානුකූල වයස් සීමාවන් පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික් වෙබ් අඩවිය දක්වා ඇති පරිදි ලොව අවම වයස් සීමාවකින් මත්පැන් පානය අවස්ථාව හිමිවන්නේ මාලි රාජ්‍යයටයි. මාලිහි මත්පැන් පානය වූ අවම වයස් අවුරුදු 15ක් වන අතර ඕස්ට්‍රියා රාජ්‍ය අවම නීත්‍යානුකූල වයසට අවුරුදු 16ක් ලෙසයි සඳහන් වැත්තේ. එසේම බෙල්ජියම, ජර්මනිය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තයේ මත්පැන් පානය කිරීමේ අවම නීත්‍යානුකූල වයස අවුරුදු 16ක් ලෙසයි සඳහන් වැත්තේ. මේ අතර ඕස්ට්‍රේලියාවේ මත්පැන් පානය සඳහා අවම නීත්‍යානුකූල වයස අවුරුදු 18 වන අතර බොහෝ රාජ්‍යයන් මත්පැන් පානය නීත්‍යානුකූල වයස ලෙස අවුරුදු 18 සඳහන් කර තිබෙනවා. තවද ඇමරිකාවේ මත්පැන් පානය කිරීමේ අවම නීත්‍යානුකූල වයස අවුරුදු 21 වන අතර ජපානයේ සහ තායිලන්තයේම වයස අවුරුදු 20 ලෙස සඳහන් වනවා. ලොව සෑම රාජ්‍යයක්ම මෙලෙස මත්පැන් පානය සඳහා අවම වයස් නීත්‍යානුකූලව සඳහන් කර නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් වාදිනවා. දෛනික ආහාර වේල සඳහා මස් මාංශ අඩු බව කරන පුද්ගලයෙකු නිර්මාංශ ආහාර වේලක් වෙත මාරුවොත් ඔහුට සිල්ලර බාඩ් සඳහා වැය වන වියදමින් 20%ක මුදලක් ඉදිරි කර ගත හැකි බවට ඇමරිකානු අධ්‍යන ආයතනයකින් නරඹන්නේ වී තිබෙනවා. ජමා වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යනය ඔස්සේ පුද්ගලයන් 16 දෙනෙකු නිර්මාංශ ආහාර වේලකට මාරුවීම සහ තවත් පුද්ගලයන් 30 දෙනෙක් ඔවුන්ගේ සාමාන්‍ය ආහාර වේල මාංශ ආහාර වේලක් වෙත මාරු කර මෙම අධ්‍යනය සිදු කර තිබුණා. නිර්මාංශ ආහාර වේල සඳහා පළතුරු, එළවලු සහ ධාන්‍ය වර්ග ඇතුළත්ව තිබුණු අතර මෙහිදී ආහාර සඳහා වන වියදම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී නොතිබී බව විශේෂත්වයක්. නිර්මාංශ ආහාර වේලක් ලබාගත් පුද්ගලයන් ආහාර සඳහා වියදම 19%කින් අඩු වූ අතර මාංශ අනුභව කරන ආහාර වේලකට මුහාරු වූ අයට වෙනදාට සාපේක්ෂව 4%ක වැඩි මුදලක් වියදම් වී තිබීමද එහි සඳහන් වනවා. නිර්මාංශ ආහාර වේලක් ලබා ගන්නා පුද්ගලයන්ට මාංශ මිලදී නොගැනීම නිසා දිනකට $2.90ක් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී නොගැනීම නිසා දිනකට $150ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවායි දක්වා ඇත්තේ. මෙම අධ්‍යනයේ සොයා ගැනීම වලට අනුව මාංශ ආහාර වේලකට සාපේක්ෂව නිර්මාංශ ආහාර වේලක් ලබා ගන්නා පුද්ගලයෙකුට ආහාර සඳහා යන වියදම සැලකිය යුතු මට්ටමකින් අඩු බව පැහැදිලි වන බවයි පරීක්ෂකයන් විසින් සඳහන් කර තිබෙන්නේ. මෙල්බර්න් නගරයේ ලෝ ජීවත් වීමට සුදුසුම හිතකර වියදමක් සහිත නගර අතර 7 වන ස්ථානයට නම් කර තිබෙනවා. නිවාස, ඉන්ධන සහ ආහාර වැනි අත්‍යවශ්‍ය දේවල් සඳහා වැය වන වියදම් සැලකිලට ගනිමින් ඔස්ට්‍රේලියානු වෙළඳපළ සංසන්දනාත්මක වෙබ් අඩවියක් විසින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා. ඒ අනුව ලොව වඩාත් ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල්හි ප්‍රධාන නගර 42ක් ජීවත් වීමට ආර්ථික වශයෙන් සුදුසු නගර ලෙසයි නම් කර ඇත්තේ. එම ශ්‍රේණිගත කිරීමේ අංක 1 නම් කර ඇත්තේ දකුණු කොරියාවේ සියෝල් මුණ අතර එහි විරකියානුපාතයද 0.25ක්. එම ශ්‍රේණිගත කිරීමේ ජීවත් වීමන සුදුසුම නගර අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නම් කර ඇති අතර පොදු ප්‍රවාහනය සඳහා $150ක මුදලක් වැයවීම වැනි සාධක හේතුවෙන් එම නම් කිරීම සිදු කර තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීමේ 3 වෙනි තැන ලක්සම්බර්ග් නගරය නම් කර ඇති අතර 4 වන ස්ථානයට නම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරයයි. එම ශ්‍රේණිගත කිරීමේ මෙල්බර්න් නගරයට 7 වන ස්ථානය හිමිව ඇති අතර වියදම් කළමනාකරණය යන සාධක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා $1.68ක අවම මිලක් වැයවීම හේතුවෙන් මෙම නම් කිරීමට ඇතුළත් කර තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීමේ ඉතාලියේ රෝම නගරය 8 වන ස්ථානයටත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය 13 වන ස්ථානයටත් නම් කර තිබෙනවා.
ජීවන පියතමහම් මේ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ කුලි නිවාස සහ උකස් ආතතිය තවදුරටත් ඉහළගොස් ඇති බව නවතම අධ්‍යනයකදී යළි තහවුරු වී තිබෙනවා. කයාලොචික් වාර්තාවට අනුව වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයක් පමණ වන නිවසක එම ආදායමෙන් 33% අනිවාර්යෙන්ම කුලි නිවාස සඳහා වැය කිරීමට සිදුවන බවයි අනාවරණය වන්නේ. තමන්ගේම නිවසක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් එම නිවාස වටිනාකමින් 20%ක තැන්පතුවක් හෝ පැවතිය යුතු බව සඳහන්. එසේ 20%ක තැන්පතුවක් සඳහා අවම වශයෙන් වසර 11කට ආසන්න කාලයක් මුදලක් ඉතිරි කරගත යුතු බව එහිදී අනාවරණය වී තිබෙනවා. 2025 පෙබරවාරි වන තෙක් පොලි අනුපාතයේ පහත වැටීමක් අපේක්ෂා නොකරන බව ආර්ථික විශේෂඥයන් දන්වා තිබෙනවා. දැරිය හැකි නිවාස බිලත් අඩු ආදායම් ලාභීන්ට දැරිය නොහැකි මට්ටමට ළඟාවීම හේතුවෙන් නිවාස ප්‍රශ්නයට ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස තවදුරටත් ව්‍යාප්තව ඇති බව සඳහන්. එම්පූතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතු නිමාවට පත්වනවා. හෙට දිනේදීත් ඔස්ට්‍රේලියාව උසම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපරි දිනපතාම් ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශයත් ඔස්ලංකා ටීවී ඔස්ට්‍රේලියා ටුඩේ ඔබට සුබරාත්‍රිය. ඔස්ලංකා ටීවී ප්‍රවෘත්ති. දැන් මිස්ටර් ඉස්සර මොනවද ඕන අයිටම්ස් ටික? Chicken salt, kangaroo jerky, crocodile jerky. Now with Transco's latest product, Lion Air Couriers, you can fly urgent items to Sri Lanka within 7 days.